හරි දැන් අපි බලන්න යන්නේ applied paper එකට applied paper එක කොහොමද ලියන්න ඕනේ සහ ඒකේ ප්‍රශ්න හැදිලා තියෙන විදිය සහ applied paper එකට කොහොමද අපිට ලකුණු හම්බෙන්නේ කියලා එතකොට PO paper එකට වගේම තමයි applied paper එකෙත් කොටස් දෙකයි A කොටසයි B කොටසයි A කොටසට එන්නේ කෙටි ප්‍රශ්න B කොටසේ තියෙන්නේ රචනා ප්‍රශ්න එතකොට A කොටසේ තියෙන අපිට කෙටි ප්‍රශ්න 10ක් B කොටසේ තියෙන අපිට රචනා ප්‍රශ්න ඔක්කොම 7ක් එතකොට මේ කෙටි ප්‍රශ්න 10ටම ලියන්න ඕනේ එතකොට එක කෙටි ප්‍රශ්නයකට අපිට තියෙන ලකුණු 25ක් එතකොට 10 ගානේ 25ක් කියන්නේ ඔක්කොම තියෙනවා 250ක් තොර කෙටි ප්‍රශ්න පත්‍රයට අපිට තියෙන ලකුණු 250ක් මේ රචනා ප්‍රශ්න 7න් අපිට තෝරගන්න පුළුවන් 5ක් එතකොට ඒ 5ට අපිට එකකට ලකුණු 150ක් හම්බ වෙනවා එතකොට ඒ 150 එතකොට 5 7ක් 150 කියන්නේ ඔක්කොම ලකුණු 750යි එතකොට මේ දෙක එකතුලා තමයි ලකුණු 1000 හැදෙන්නේ එතකොට අපිට ලකුණු 1000න් තමයි හම්බ වෙන්නේ එතකොට අර POP එකට වගේම තමයි මේකට ලකුණු වෙන් වෙන්නේත් ඊට පස්සේ බලමු අපි රචනා ප්‍රශ්න කොහොමද මේ රචනා ප්‍රශ්න 7 මොන වගේ පාඩම් වලින්ද එන්නේ කියලා. එතකොට කෙටි ප්‍රශ්න 10 ඉවරනාට පස්සේ අපිට රචනා ප්‍රශ්න වල 11 වෙනි ගණන නම් අර පුරුදු විදිහටම 17 වෙනි ගණන නම් යන්නේ. එතකොට මේකෙන් පහක් තෝරගන්නයි ඕනේ. එතකොට 11 වෙනි ගණනට ගොඩක් වෙලාවට සාපේක්ෂ ප්‍රවේගයේ කොටසක් එනවා. ඒත් එක්කම ප්‍රවේග කාල ප්‍රස්ථාරත් එනවා. හැබැයි සමහර වරුදුල ප්‍රවේග කාල ප්‍රස්ථාර වෙනකොට ප්‍රක්ෂිප්තක් තියෙනවා. සමහරලාට ওই දෙකම එකතු කරලා ගන්නනුත් තියෙනවා. මේක ඉතින් අර හරියටම කියන්න බෑ මේ කොටස් වලින් තමයි එන්නේ. ගොඩක් වෙලාවට සාපේක්ෂ ප්‍රවේග ගණක් තියෙනවා සහ සාපේක්ෂ ප්‍රවේග ගණනට සමහර වරුදුල ටිකක් වැඩි ලකුණු ගණක් දීලා තියෙනවා. එතකොට 12 වෙනි ගණනේ තියෙන්නේ සාපේක්ෂ ත්වරණයයි වෘද්ධ චලිතයයි. එතකොට මේ ගණන් දෙක නම් ගොඩක් වෙලාවට සාපේක්ෂ මේ දෙකම තමයි ගොඩක් අවුරුදු වල ඇවිල්ලා තියෙන්නේ 13 වෙනි ගණන නම් ඒක නිකන් නියතයක් වගේ සරලවම චලිතෙම තමයි ඉන්නේ එතකොට මේකත් ටිකක් සැලකිලි මට්ටමේ හොඳ ගණක් කනේ එකපාර හදන්න සමහර අවුරුදු වල නම් ගොඩක් වෙලාවට ලේසින් හදන්න පුළුවන් ගණන එතකොට 14 වෙනි ගණන කියන්නේ 14 වෙනි ගණන කොටස් දෙකක් එනවා එකක් දෛශික ගණ අනිත් එක බලයේ කොටස එතකොට මේක තියෙන අර අපි එලල් කරන පටන් ගත්ත කාලේ පළවෙනිම කියන්නේ පළවෙනිදම ඉගෙන ගන්න ඇප්ලයිඩ් පාඩම් වලින් තමයි ඒ 14 වෙනි ගණ හැදිලා තියෙන්නේ එතකොට 15 වෙනි ගානේ බෝංකණේ කොටසක් අනිවාර්යයෙන්ම වගේ ඇවිල්ලා තියෙනවා එතකොට සමහර ගොඩාක් අවුරුදු වල සංදි කළ දඬු ගණක් තමයි තියෙන්නේ. හැබැයි මෑත අවුරුදු වලද කියන්නේ 2017න් පස්සේ වගේ සමහර අවුරුදු වලදී ඝර්ෂණයේ කොටසකුත් ඇතුළත් කරලා තියෙනවා. මේ කියන 15 වෙනි කොටස කියන්නේ 15 වෙනි ගානේ එක කොටසකට සමහර අවුරුදු වල ඝර්ෂණ තියෙනවා. සමහර කාලා කියන්නේ සමහර අවුරුදු වල සංදි කළ දඬු ගණන් තියෙනවා. එතකොට 16 වෙනි ගාන ගොඩක් වෙලාවට කියන්නේ ගොඩක් වෙලාවට කියන්නේ අනිවාර්යයෙන්ම ගුරුත්ව කේන්ද්‍රක ගණක් එන්නේ ඒ කියන්නේ මේ කියන්නේ මම අතීතය ගැන අනාගතය ගැන නෙවෙයි. ඒතර ගුරුත්ව කේන්ද්‍රේ ගානේ මෙතෙක් ඇවිල්ලා තියෙන ඒවා නම් ගොඩක් වෙලාවට අර අනුකලණය පාවිච්චි කරලා ගුරුත්ව කේන්ද්‍රය ඔප්පු කරන්නත් ඕනේ. ඊට පස්සේ ඒකෙන් ඒ යොදා ගන්න ප්‍රතිඵල වලින් සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්න තමයි එන්නේ. ඒතර සමහර අවුරුදු වල ගුරුත්ව කේන්ද්‍රේ කෑල්ලේ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රේ ගානේ අන්තිම කොටසට සමහර වෙලාවට ඝර්ෂණයේ සම්බන්ධ වුණ අවුරුදුත් තියෙනවා. ඒතර ඝර්ෂණයේ තැන් දෙකක එන්නේ නැහැ. ඒතර මෙතන සංදි කළ දඬු આવොත් සමහර අවුරුදුලදී ගුරුත්ව කේන්ද්‍රයේ ගාන ඇතුළේ ඝර්ෂණයේ අහලා තිනවා සමහර තැන්වලදී. එතකොට මෙතනට එනකන් 16 වෙනි ගානට එනකන් අපි කතා කරපු හැමදේම අපි කියන්නේ ඒ වගේ සමහර ගොඩක් තැන් ෆිසික්ස් වලදී අපි කතා කරලා තියෙනවා. කියන්නේ යාන්ත්‍ර විද්‍යාවේදී ගොඩක් කලා කතා කරලා තියෙනවා. මේකත් දෝලන හතරන් වලදී පොඩ්ඩක් කතා කරලා තියෙනවා. හැබැයි මේ සම්භාවිතා සංඛ්‍යානය කියන්නේ අපි අර යාන්ත්‍ර විද්‍යාවෙන් පොඩ්ඩක් එළියට පයින් පාඩම් දෙකක්. හැබැයි ඇප්ලයිඩ් පේපර් එක තමයි තියෙන්නේ. එතකොට ඒ කොටස් දෙකට සම්භාවිතාවේ සංඛ්‍යානය. සංඛ්‍යානය කියන්නේ අර අපි පොඩි කාලේ ඔයල් කාලේ ඉගෙන ගන්න අර මාතේ මැදස්තේ මැදයන්නේ. අන්න ඔය කියන කතාවත් එක්ක තව දෙන්නෙක් එකතු වෙනවා සම්මත අපගමනයේ විචලතාවය කියලා. ඒකට ඉගෙන තමයි සංඛ්‍යානය තියෙන්නේ. සම්භාවිතාවේදීත් අර පොඩි කාලේ වගේම තමයි තව පොඩි පොඩි දේවල් අර රුක්සටහන් තව පොඩි පොඩි දේවල් ටික එකතු වෙනවා අසම්භාවිතය සම්භාවිතය වගේ දේවල්. එතකොට මේක මීට අමතරව සමහර තැන්වලට අපිට ගොඩක් වෙලාවට මෙන්න මේ පාඩම් දෙක. ඒ කියන්නේ මේ පාඩම් මේ කොටස් වලට සමහර වෙලාවට ගැටුම් එකතු වෙන්න පුළුවන්.
ගැටුම් කියන්නේ කවුරුත් ගහගන්නේ නැවෙයි ගැටුම් ආශ්‍රිත ගණන් ගැටුම් තියෙන්න පුළුවන් එතකොට ආවේගය ආශ්‍රිත ගණන් තියෙන්න පුළුවන් ඔයගේ දේවල් තව එකතු වෙන්න පුළුවන් ඒව ගොඩක් වෙලාට මේ සමහරලාට සරලවම චලිතයේ ඇතුලේ සමහරලාට පටන් ආරම්භක අවස්ථාවේදී පොඩි ගැටුමක් තියෙන්න පුළුවන් ඌර්ජ චලිතයේදී ආරම්භක අවස්ථාවේ ගැටුමක් සම්බන්ධ කළ ඝන දෙන්න පුළුවන් අන්න ඒ වගේ අර එකතු වුණ පාඩම් දෙක තුනක් එකතු වුණ ගණනොත් සමහරලාට තියෙනවා අර හරියටම වෙන් කරලා කියන්න බෑ මේ ගාන එන්නේ මේ පාඩමෙන්න කියලා සමහර වෙලාවට පොඩ පොඩ වෙනස් වෙනවා හැබැයි මේ මේ වගේ ප්‍රශ්න නම් මේ බෝවංකන වගේ යන නම් ගොඩක් වෙලාට අනිවාර්යෙන් මෙතෙක් අවුරුදු වල නම් අනිවාර්යෙන්ම ඇවිල්ලා තියෙන ගණන් තමයි ඔය තියෙන්නේ. ඒතර මේ ගාන හැම ගානටමත් 150යි 150ව පහක් ලියන්නයි ඕනේ. මේ 10යි 250යි එකතුව 1000යි. එතකොට මේක ඇයි මම කියන්න හේතුව එතකොට මේකෙදිත් කරන් තියෙන්නේ මොකක් හරි පාඩමක්. ඔයාලා ඉගෙන ගත්තට පස්සේ ඉගෙනගෙන ඉවරනට පස්සේ ඒකෙන් තියෙන ඔයාලගේ ටියුට් වල තියෙන ගණන් හදලා ඉවරනට පස්සේ කරන් තියෙන හොඳම දේ පාස් පේපර් පොත අරගෙන මොකක් හරි අවුරුද්දකින් පටන් අරගෙන ඒ අවුරුද්දේ නැකෙන 2011 ඉඳන් පටන් ගත්ත කියලා දුන්නා. ඒත් 2011 ඉඳන් 2012 2013 ඔන්න ඔයගේ දිගටම මොකක් හරි එක ගණනක් අරගෙන ඒ ගණන දිගටම හදන්න. උදාහරණ විදිහට බෝ අංකණේ තෝරගත්ත කියලා හිතන්නකෝ. ඒතර බෝ අංකණේ ගණන දිගටම හදන්න. ඒතර බෝ අංකණේ ගණන දිගටම හැදුවට පස්සේ ඔයාලට ඒ පාඩමෙන් අහන ගොඩාක් දේවල්, ඒ කියන්නේ අවුරුදු 10ක විතර වගේ හැදුවම ගොඩාක් දේවල් ඔයාලා ඇතුළට, ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්න මේ ගණන ඇතුළට. ඒතර සමහර ගණන් එකපාරම හදන්න බැරි වෙයි. ප්‍රශ්නයක් නැහැ. පුළුවන් ගණන් හදන්න බැරි දේවල් එක ඔයාලෝගෙන් හරි ඔයාලා ඉගෙන ගන්න ගුරුවරයෙක්ගෙන් හරි පාස්පේපර් ටීවී එකෙන් හරි කොහෙන් හරි ඉගෙන ගන්නයි ඕනේ. එතකොට පාස්පේපර් මෙතනදී මම තව දෙයක් කියන්නම්. පාස්පේපර් ටීවී පාවිච්චි කරද්දී ඔයාලා කවදාකවත් පාස්පේපර්ස් වලට ලියන්න කලින් පාස්පේපර් ටීවී එකේ තියෙන වීඩියෝ එකක් බලන්න හදන්න එපා. ඒක කරන්න එපා. ඒ කියන්නේ පාස්පේපර් ටීවී වීඩියෝ එක බලන්න එපා කියලා මම කියන්නේ. මොකද්ද ඇයි කොයිලටද බලන්න එපා කියන්නේ? පාස්පේපර් එකේ තියෙන ගානක් හදන්න කලින් බලන්න එපා. එතකොට අපි බලාපොරොත්තු වෙන දේ ඔයාලට හම්බෙන්නේ නැහැ. මොකක්ද කරන්න ඕනේ? ඉස්සල්වා පාස්පේපර් ගාන තනියෙන්ම උත්සාහ කරලා ඉන්න. ඊට පස්සේ ඒක තනියෙන් උත්සාහ කරලා ඔයාලට පුළුවන් තරමක් දුර යන්න ගාන ඇතුළත. පුළුවන් තරම ඔක්කොම ටික හදන්න. ඊට පස්සේ බැරි ටික කාගෙන් හරි එක්ක පාස්පේපර් ටිකකින් හරි වෙන කාගෙන් හරි කොහෙ හරි වෙන එක්කෙනකින් අහගන්නයි ඕනේ. පුළුවන් ටික තමන් ඉස්සල්ලා ට්‍රයි කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ බැරි ටික තමයි කොහෙන් හරි ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔය විදිහට අර පාඩමින් පාඩම කොටසින් කොටස ඉස්සරහට ගියාම ඉතුරුලා තියෙන කාලෙත් එක්ක සම්පූර්ණ පේපරනේ මේකෙන් ප්‍රශ්න පහක් හොයාගන්න, ඒ කියන්නේ ප්‍රශ්න පහකට උත්තර ලියන්න බැරි කමක් අනිවාර්යම වෙන්නේ නැහැ. අනිවාර්යම ප්‍රශ්න පහකට ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. ලේසි ප්‍රශ්න, ඒ කියන්නේ මේවා ට්‍රයි කරලා බලවම ඔයාලට තේරෙයි සාමාන්‍ය ගොඩක් වෙලාවට මොනවද ලේසි ප්‍රශ්න, මොනවද අමාරු ප්‍රශ්න කියලා. එතකොට එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන හින්දා මම කියන්නේ නැහැ මේ පාඩම ලේසි, මේ පාඩම අමාරුයි කියලා. කෙනෙක්ට සමහර පාඩමක් ලේසියිදී තව කෙනෙක්ට ඒක අමාරු වෙන්න පුළුවන්. ඒක අපි කෙනාගෙන් කෙනාට සාපේක්ෂින්ද මම ලේසි පාඩම් අමාරු පාඩම් කියන්නේ නැහැ. එතකොට කරන්න ඕන දේ පැහැදිලිනේ. මොකක්ද? පාඩමක් ඉගෙන ගත්තට පස්සේ ඒ පාඩමෙන් තියෙන පාස් පේපර්ස් ටික එක දිගට කරන්න. එතකොට ඒ පාඩම ඇතුළත තියෙන ලොකු දේවල් ගොඩක් ඔයාලා ඇතුළට ඔයාලට හම්බ වෙනවා. එතකොට ඒකේ නොදන්න දේවල් පාස් පේපර් ටීවීකින් හරි එක්ක යාළුවෙකින් හරි මොකක් හරි තව ගුරුවරයෙක්ගෙන් හරි අහගෙන හොඳට විභාගයට ලෑස්ති වෙන්න. විභාගයට ලෑස්ති වෙලා හොඳට විභාගේ ලියන්න බය නැතුව. එතකොට මෙතනින් ඒ වීඩියෝ එක ඉවරනවා. එතකොට අපි තවත් මේ වගේ වීඩියෝකින් හම්බ වෙමු. Thank you.